නමස්කාර වීවා බුදුරුවනට සැමෙදා බුදුහිමි සරනයාමී නමස්කාරවිීවා දම්රුවනටෙ සදා සදහම් සරනයමින් නමස්කාරවීවා සංගරුවනට සෙමදාමහා සංග සරනයමින් නමස්කාරෙවිීවා ොරුවනටೆ සෙමදාතිසාරන සරනයමින් සාගු සාදුු සාදු ತොල්್ಲෝකාග್්‍ර ಇභාග್්‍යි වත්್තුූ අරහත්ತು සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උත්තම ස්ත්‍රී සරුවච්ඥධාතුන් වහන්සේලා පණස් අටනමක් වඩා හිදුවා බොහෝ දෙනා සසර ගමනට හිතසුව පිණිස පවතින උතුම් පිංග්‍රස් කරගන්ට වාසනාව ගෙන දුන්න බිබිලී සෑරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවීවාසාදුු සාදුුසාදු මේ මහා පිංග්‍රැස් කරගන්ට අපකිරී මහත්තුූ අනුකම්පාාවං දයාවෙන් සනිහසින් අනුශාසනා කොට වදාළ කල්ලයාන මිත්‍ර ගුරුදේවෝත්තම අපගේ පින්වත් ලොකුස්වාමින් වහන්සේට අප මේ රස්කරගත් උදහාර්තර පිණිහි පුුණ්‍යයානු භාබලින් නිදුක් නිරෝගී සුවපත්භාාවෙන් දේර්ගායස ලබමින් පින්වත් ලොකුස්වාමින් වහන්සේට සුවසී චතුරාරි සත්‍යාව බෝධය පිනිස්සමමී සියලුපින් හීතුවීවා වාස්ුනාවීවා. ගුරුදේවයන් වහන්සේට අපගේ නමස්කාරයවීවාසාදුු. යිතිහාසික සේරුවාවිල ශ්‍රීමත් ලලාට ධාතුන් වහන්සේ වැඩසිටන මංගල රාජ මහා විහාරාධිපති අවස්සරයි නම කියන්නට ගෞරුවනිී අපි අලුදනී සුබභෝධි නායක මාහිම්පාණන් වහන්සේ ප්‍රධාන වැඩසිටින ගෞරුතර මහා සංගරත්නී නවසරයි පින්වත් සිිල්මෑණියන් වහන්ස උපස්ථාන කමිටුවී සභාපචිතුමා ප්‍රධාන මේ පිින්බිමට එකරෝක්කුණු සැදැහැවත් වාසනාවන්ත පින්වත්නී වගේම ලක්වාසී ලෝවාසේ පුන් පොහෝ දවස්සේමී උතුම් සදහම් වැඩසනාට සම්බන්ධ වෙලා උතුම් ගුණ ධර්මදියුණු කරගැන්ට වාසන උදා කරගත්ත පින්වත්නි අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකසාමින් වහන්සේ මීට අවුරුදු කිහිපේකට කලෙන් මේ ධර්මසාලාව ගොඩනං වන කාලේ නිවැරදිව මේ ධර්මසාලාව ගොඩනැංවීම පිණිස අපට ඕදන් දෙනු පිණස්ස වැඩම කරපු අවස්ථාවක වැඩම කරන අතරතුර මේ ඇහැළ ගහලඟ අතර වෙලා ආශ්මතුන් මෙඩ මෙතන හරී හොඳයි සෑ එකට කිව්ව මෙතන භූමිය ස්වභභාවේ මුූසයි ජයස්ශ්‍රී මහාබෝධීන් වහන්සේට සමීපයි ධර්මශලාවටත් ළඟයි ඒ නිසා මේ ස්ථානයේ අනාගතයේ බුදුරජාණන් වහන්සේ උදෙසා සෑක් බැඳුනොත් හොඳයි ඒකින් ආශිරවාද එදා ලබා දුන්නා බලන්න පින්නත්න මහා පින්වන්ත උත්තමේගේ ආශිර්වාදය අද දහස් සංක්‍යයාත ලක්ෂ සංක්‍යයාත සැදහැවත් පිරිස් වගේම පින් කැමති දෙවලෝ දෙවිවරු පින් කැමැති නාලෝ නාගයි මේ උතුම් සෑරජාන් වහන්සේ වෙනුවෙන් සෑරජාණන් වහන්සේ ගොඩනැන්වීම පිණිස සැදැහැවත් කොටස්කරුවන් බවට පත්වෙලා බොහෝ පිම්පලනෙලා ගත්තා ඒ පින විපාකයේ සමහයට අවුරුදු ලක්ස ගනන් නෙමෙයි කල්ප ගනන් හිතසුව පිණිස පවතී සැපවිපාක ලබාදී සෑරජාණන් වහන්සේ නමක් උදෙසා ධාතු සෑකට මලක් පිතුුවහම ඔබට හම්පෙනවා විමානවත්තුවල එය සුගති ලෝකයේ උපත පිණිස බොහෝ සැපප සම්පත් ලැබීම පිණිස යඒ කාන්තෙන් හේතුවෙනවා එහෙ නම් පින්න්නත්නී ධාතු සෑයක් කෙරෙව්ව හම එහි කොටස්කරුවන් බවට පත් වුණහම ඔබට කොයි තරන් නයහපතක් උදාවෙනවද. ඉතින් ඒ නිසා අපොමණ සතුටු වෙන්න බොහෝ දුකසේ බොහෝ දුකස මේ ගුරුදේවයන් වහන්සේකි පොන්න මහිමින් ගොරුදේවයන් වහන්සේකින් අවසර ලැබෙන කොට්ට දෙදහස් විස්සේ අගෝස්තුමාසි විසි දෙවැනිදා සෑ වෙනුවෙන් මුල්ගල් තබන්න දින ලබා දෙනකොට පිවත්න සෑයක් උදෙසාහ කියලා රුපියල් පන්දහසක් ලැබිල තිබුණන මේ පුුණ්‍ය බූමියයට ඒ රුපියල් පන්දහසදීපු අම මෙත නැඇති ගොඩාක් සතුටු වෙන්න. එතන තම ආරම්භය එතකොට ගොරුදේවයන් වහන්සේගේ ආශිර්වාදයක් එක්කම අනිත් හැමෝටම පින වවරත වුණ ශාස්රුන් වහන්සේගේ ලැබීම නිසා කෙටි කාලයක් තුළ මේ වගේ අපට කරන්න පුළුවන් එහල මාකාරෙන් මේ සියලු දෙනා එහි කොටස්කරුවන් බවට පත්වෙලා සමහායට මේ පින්න තුන්නෙමි දුොරෑ තිඳගෙන මේ පින්කමට රෝපෝආයිනිඔස්සේ සම්බන්ධ වෙන ඔබ බොහෝ දෙනත් මේ කමේ සැදහැවත් කොටස්කරු මේ සෑරජාණන් වහන්සේ ගොඩනැං වෙනුවෙන් ලක්පිරු ගුවන් වෝදලි ඔස්සේ මුල්ගල් තබල දිනකිහි පේකින් මේ පිම්බිමේදී සජීවී වැඩසටහන මේ ආකාරයට සිද්ධ වුණා. ඉතින් දුරෑ තින් නෝබයිදා උතුම් සෑරජාන් වහන්සේගේ සැදහැවත් කොටස්කරුවන් බවට පත් වුණා එහි ප්‍රතිඵලමී ඊ දවස නිලාගත්ත දුරෑ ඉඳගෙන ඉතිං ඔබ ලංකාවේ නොසිටියත් දුරෑතක ඉන්න වෙන්න පුළුවන් දුර රට ඉන්න වෙන්න පුළුවන් සම්මහහිට මේ පින්කවට ඉන්න බැරි වෙන්න ඇති ලංකාේ හිටියත් හැබැයි ඔබ සියලු දෙනා මේ උතුම් සෑරජාන් වහන්ස කරවන සැදැවත් කොටස්කරූ බවට පත් වනාා පිම්ඵලනෙලා ගත්තා. ඔබට අපට අපසීරු දෙනාටම මේ ගෞතම බුදුසසුනේම අමා නිවණින් සැනසෙන්න ඒ කාන්තෙම්මි උදහාර පින ශාස්තෘන් වහන් සිට සුවසේ වැඩසිටින්ට සොඳුරු කුටටි සෙනසුනක් සුගන්දකුටයක් තනවලා. ශාස්තෘන් වහන්සේ, වැඩම කරවල දැන් සුවසේ අපගේ ශාස්ෘන් වහන්සේ වැඩසිටිනවා. ඒ පිනින් ඔබාපසීරු දෙනාට අමාමහා නිවනින් සැනසිනම හීතු වාසනාාවීවා. ඉතින් තුල්ලෝකයට අග්‍ර භාග්්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. මහා කරුණාවෙන් දේශනාකොට වදාල උතුම් සෝත්‍ර දේශනාවන් වි ගොඩාක් දිගත් නැති කුඩාත් නැති ඉතාම රසවත් දහම් පද සඳහන් වෙනවා පින්වත්න මජ්‍යමනිිකායි මජ්‍යමනිකායි පොත් වහන්සේලා තුන් න්නමක් වැඩන්නව එතකට මජ්‍යමනිකායි සූත්‍රදේශන එකසී පණස් දෙකක් ඇතුළත් මූල පන්නසක සූත්‍රදේශන පණහයි මජ්‍යම් පන්නාසක සෝත්‍ර දේශන පණහයි උපරි පණාසක සූත්‍රදේශ පනස් දෙකයි කියද එකසේ පනස් දෙකකින් යුක් අයි ගේ සූත්‍ර දේශනාකසිය පනස් දෙකට ඇතුළත් උතුම් චෝල ගෝසිංග සූත්‍රයේ තමයි අද සවස්්භාගි අපි ඉගනගන්නේ අපගේ සහස්තෘරූන් වහන්සේගේ මහා කරුණාව නිසා අපගේ ආනන්ද මහරහතන් වහන්සේ ඒ උතුම් බුදුවදන් දරා වැඩසිටිය නිසා මේ යුගයේ පිනට පහළ වී වදාල කල්යාඩමිත්‍ර ගුරුදේවයන් වහන්සේ අපේ හැමෝටම තේරෙන ආකාරයට පරිවර්තනය කරලා දුන්නු නිසා උපට හිත පහදුවාගෙන ඒ සූත්‍රවල අරථය මෙිනෙහි කර කර දහම් රසයින් සතුටු වෙන්න පුළුවන්. එවගේ සුන්දර දෙසුමක් භාග්‍යවතුන් වහන්ස ගැන හිත පහදවාගන්ට ඒ ධර්මය ගැන හිත පහදවාගන්ට ආරය සංගරත්නය ගැන හිත පහදවාගන්ට හේතුවන සුන්ද්‍ර දේශනාවක් තමයි මේ මූල පන්ාසක සඳහන් වෙන්නේ චෝල ගෝසිංග සෝත්‍රය ඒදවස්සල් අපගේ ශාස්තෘුන් වහන්සේ වැඩහිටේ නාතිකාකින ගමී නාධිකා කියන ගමේ ගඩුලින් කරපු ආවාසයක තමයි ශස්සරන් වහන්ස වැඩ හිටියේ. ගඩුලින් කරනද ආවාස ශාස්රන් වහන්සේ සඳන්වලින් කරපු ආවාසවල වැඩ හිටියා නේද. එතකට මෙවර බහක් වෙතුන් වහන්සේ වැඩඉන්නේ නාධිකා කියන ගමේ ගඩුලෙන් කරපු ආවාස. ආංඒ කාලේ, අග තනතුරක් දරන්න තරන් මහා පින් ඇති සසරී මහා පින් කරගත්ත අග තනතුර වෙනුවෙන් සසරයේ ගුණදම් පිරු අනුරුද්ද නම්මු ඒ උතුම් ස්වාමින් වහන්සේ සමගින් නන්දය කියන ස්වාමින් වහන්සේ කින්බිල කියන වාමින් වහන්සේ ඒ කාලි වැඩහිටේ ගෝසිංග කියන සල්වනයක එතකට ස්වාමින් වහන්සේලා තුන්නමක් ගෝසිංග සල්වනේ වැඩහිටිය ඒ තමයි කවුද අනුරුද්ධ ස්වාමින් වහන්සේ නන්දිය ස්වාමින් වහන්සේකිම්බිල කියන ස්වාමින් වහන්සේලා තුන්නම ඉතා සුවසේල දහස් හිතකින් විවේක සුවයෙන් ගෝසිංහ කියන වනාන්තර ඇසුරු කරගෙන ප්‍රතිපදාව තුළ වාසේ කළා ස්වාමන්හන්සේලාට ගැලපෙන ප්‍රතිපදාව තුළ වාසය කලා එතකොට මේ සංඝයා දැකීම දස්සනා නුත්තරිය දකින දේ අතර වටිනා දැකීමක් ශාස්තෘන් වහන්සේ දැකීම වටිනා දැකීමක් දකින දේ අතර අග්‍රයි ශ්‍රේෂ්ටයි උත්තමයි දකින අය ශ්‍රේෂ්තත්යට පත්වෙනවා අකුසල් දුරුුවෙනවා කුසල් වැඩෙනවා දස්සනා නුත්තරිය දුටු දුටුවන්ගේ හිත් සැනසෙනවා වැින්නේ රහතන් වහන්සේලා සංඝයා දැකීම ඒ නිසා සම්මතයි මංගල කරුණක් ජීවිතයට යහපතගෙන දෙනවා මෙලෝට හොඳයි පරලෝට හොඳයි නිවනටය නැවුරු වෙනවා එතකුට පින්වත්න මේ වන වනාන්තරේ පාලනය කන කෙනෙක් හිටියා අපි කියන්නේ නේද වනපාලක මෙය හරි සතුටෙන් හිටිය පැහැදිලා හිටිය ප්‍රසාධින් හිටේ මේ උතුම් සංඝයා කෙරෙහි. එහෙනම් වනාන්තරේවේ බලාසොයා ගන්න පාලකයා එතරම් පහදිනවනං කොතරම් සුන්දරැද්ද ඒ උත්තමයන් වහන්සේලාගේ හැසිරීම සංවර ඉන්දුරන් ඇති සාන්තඉදුරං ඇති ඒ උත්තමයන් වහන්සේලා කිරරි ගොඩාක් පැහැදීමෙන් හිටියා. එතකුටට අපගේ ශාස්තෘුන් වහන්සේ දා පංවත්න දහවලදාන වලඳලා පෙරවරුේදානනි වලඳලා පාත්‍රසිවුරු විසේසි සිවුර අරගෙන භාග්‍යතුන් වහන්සේ වැඩමු කලා කොහටද ගෝසිංග නෙමැති සල්වනයට වඩිනකොට දුරිින්ම දැක්ක ඔන්න ශ්‍රමණයන් වහන්සි නමක් එනවා. ශ්‍රමණයන් වහන්සි නමක් වනාන්තරයට අපි සල්වනට වඩිනවා. දුරතියාම කිව්වා හාහා ශ්‍රමණයන් වහන්ස මෙහාටනං වඩින්න එපා දන්නේනේ. මේ වඩින උත්තමයන් වහන්සේ කවුද කියලා දන්නේ දන්නේ නෑ ඒ නිසාපින් වත්න උමනාාවුණ වෙනදියකට නෙමේ මේ උත්තමයන් වහන්සේලාගේ සාන්ත හැසිරීමට එතරම් පැහැදිලා හිටිය සමගීන් සතුටුුණ නිදහසේ සැරිසර වැඩිය දහමින් පෝසණයවුණු මේ උත්තමයන් වහන්සේලාගේ විවේකසුවයට බාධාවක් වීන අදහසින් වඩින් එපා තමන්ගේ යහපත කැමති ශ්‍රමණයන් වහන්සේලා තුන්නමක් වැඩඉන්නව මේ වනේ ඔබවහන්සේ වැඩියෝත් කරදරයක් වී වඩින්නන එපාශ්‍රමණයන් වහන්ස එතකට බලන්න භාග්‍යවතුන් වහන්සේ කොයිී තරන් නිදහසේ වඩිනවද සංග අයින්න තැනට වඩිනවා හැබැයි තනයම නේද උපස්ථායක වික්ෂුවකුත් නේ දායක පිරිසකුත් නේ කාටවක් කිව්වෙත් නෑ පෙර දැරුන් දැනුන්දීමකුත් නෑ. වාග්‍යතුන් වහන්සේ වැඩම කළා. පින්නත්නී අපගේ අනුරුද්ධයන් වහන්සේ මහා පින් ඇතිමි උත්තමයන් වහන්සේ. දිවැස් ලාබින් අතර ගෞතම බුදුසසුනේ අගග්‍රයි. ශාස්තෘන් වහන්සේට විතරයි දෙවනි වෙන්නේ. මේ උත්තමයන් වහන්සේට ඇහුුණා. ශාස්තෘන් වහන්සේ වඩිනවා. ශස්තරෘන් වහන්සේ වඩින ගමන නතර කරන්න පාලකතුමා උත්සාහගන්නවා. අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මතක් කන්නවා. පින්වත් වනපාලකතුමන අපගේ ශාස්රුන් වහන්සේ වඩින ගමනනං නතර කරන්ටිපා ඔය වඩින්න වෙන කවරුවත් නෙමේ ඔය අපගේ ශාස්ෘන් වහන්සේ ඔය අපගේ ශාස්ෘන් වහන්සේ ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ ව වඩින්නේ භාග්‍යතුන් වහන්සේ ගමන වලක්වන්ටිපා ටයා නහට වුණ දන්නේ නේ නහ වනා ඊට පස්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ තමන් වහන්සේ සමග එකට පිළිවෙත් පුරන සබ්‍රක්්මචාරීන් වහන්සේලා දෙනම සොයාග නික්මණින් වැඩිය පින්වතුන් වහන්ස ආශ්මතුන් වහන්ස වඩින්න වඩින්න අපගේ භාග්‍යවතුන් වහන්සේම හිට වඩිනවා ඉක්මනින් වඩින්න කිවා ඉතින් ඒ ස්වාමින් වහන්සේලා දෙනමත් සමගින් පෙරට වැඩියා එක ස්වාමින් වහන් සිනමක් පාත්‍රා සිවුරු පිළිගත්තා භාග්‍යතුන් වහන්සේකි තවස්වාමින්න් වහන් සිනමක් භාග්‍යතුන් වහන්සේට වැඩ සිටින්ට ආසන පැනෙව්වා තව ස්වාමිින් වහන්සිනමක් දැ මාවත්තයනනි වැඩම කරන්නේ දොහුවෙලි පිරුණු මාාවතී භාග්‍යවතු වහස වැඩම කරන්නේ. දැන් වගේ මෙදත් අනිවාරෙන් ඒ ආරන්නේ සෙනසුන්වල පැම්බදුනක් තියෙනවා. පාදෝනය පිණිස. ඉතිං ඉක්මනින් පැම්බදුන පාදෝනය පිණිස පිළියල කළා. තින් භාග්‍යවතුන් වහන්සේ වැඩම කරා වැඩහිටිය පාදෝනය කරලා. ඉට පස්සේ, ගෞරවෙන් ස්වාමින් වහන්සේලා වන්දනාමාන කළා. එතකොට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සි සමීපයේ වැඩඉන්න මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා පින්වත් අනුරුද්දොද කොහොමද පින්නත් අනුරුද්ද සැපසනීප කායික අපහසුවක් නැත්ත සනීපෙන් වැඩඉන්නවද දැම් බලන්න යම්කිසි කරුණක් වෙනුවම් භාගගතුන්හන්සේ විමසනවා සැප සනීප කොහොමද කායිකව ලොකු අපහසුවක් නැද්ද දැන් ඔබට තේරනවනි ඔබටිටි ඔබ ටික ටික වයසට යනවා වයසට යනකොට තව ටිකටික ලංවෙනවා රෝගපීඩාවලට රෝගපීඩා හට ගැනීමත් සමඟද ලංවෙනවා තව ටිකටික පහටද මරණයට මරණයට ලංවෙනවා. එහෙනම් තේරුම් ගන්ටෝනිි ඔය තියෙන නිරෝගිකම හැමදාම තියෙන්නේ. අතේ පයි හයේ හැමදාම තියෙන්නේ ඇස් දෙක හැමදාමොහෝ. ඔයි විදිහටම තියන්නේ බනපද හැමදාම හොඳට අහන්න හම්බේණි නෑ කංගහෙන් නැතුව යනවා ඒකෙම් බේරින්ට බෑ ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒක අපට පාඩුවක් නෙරෝගිකම නැතිවීම පාඩුවක් එවුනාට ඒකට මුහුණ දෙන්න සිද්ධ වෙන අපින් වත්නි එම් තේරුම්ගන්ටොනනි මේ තමයි කාලය කොමකටද ධර්මි හැසිරෙන්න්න පින් රැස්කරගන්න කුසල් වඩන්න මේ තමයි ඔබට ලැබිච්ච කාලය ඉතින් ඒ නිසා පින්වත් නී අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ හනවා කොහොම ද අනුරුද්ද සැපසනීප අපහසුවක් නැද්ද පහසුවම් වැඩිඉන්නවද පින්වත් ස්වාමීනී භාග්‍යවත් බුදුරජාන් වහන්ස අපි සනීපෙන් ඉන්නවා අපහසුවක් නෑ අපි පහස්සුවෙන් වැඩින්නවා. ඉට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා හොඳයි අනුරුද්ධ කොහොමද පින්ට පාතිහෙම ඊළඟට දැන්හෙනම් කායික පහසු ඕනි වගේ ඊළගෙදේමකක්ද ආහාරපානෝනේ ඇපෙන්න. ඕනවල එ හම් පින්නත්න මේ භාගවයතුන් වහන්සේ යමක් ගැන විස්තරයක් කරන්ට පරිස්සරයේ සොයා බලනවා. සුව පහසුව ඒ කියන්නේ කායික පහසුවක් නැද්ද ධර්මය හැසිරීම පිණිස බාධ පිණස හේතුවන එහෙම නෑකි එහම් කොහමද පිින්ට පාතින් කරදරයක් නැද දම්පැ ලැබෙනවාද. එහෙම ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කරදරයක් අපට නෑ. දම්පැ ලැබෙනවා පින්ව තනුරුද්ද කොහොම දෙතකොට සමගහ වටි නාම දෙයක් සමගිය කොහොමද කියල්ලානවා එනම් සමගීට පෙර අවශ් වෙනවා ධනේ ඒවගේම අවශ්‍ය වෙනවා නිරෝගි බව නිරෝගි බව තියෙන වනං ආහාරපාන තියෙන වනං සමගී අත්්‍යවශ්‍ය දෙයක් සමගීහෙම කොහොමද වාදවිවාද කරගන්න නැතුව පහසුවෙන් එකිනෙකා කෙරෙහි ප්‍රියඇසිම් බලමින් කිරී දෙයි එකට එක්කුුණු කලකමින් වාසය කරනවද අනුරුද්ද කෙනෙහුවා භාග්‍යතුන් වහන්සේ. ඇත්තිම්ම ස්වාමීණී හරි ලස්සට උත්තර දෙනව. ඇත්තිම්ම ස්වාමීණී භාග්‍යවතුන් වහන් සපී වාදවිවාද නැතුව සමගියෙන් ඉන්නවා අපි සමගීෙන් සතුට වෙනවා. කිරී වතුරයි එකතුනා වගේ එකිනෙකාකිරී ප්‍රියෑසිම් බලමින් වාසය කරනවා. ඔන්න ලස්ස කරුණ කිස්මතු කරන්න පින්වත් අපගේ ශාස්රුන් වහන්සේ. එහෙනම් හොඳට තේරුන් ගන්ටෝනි අසමගිය තියෙනවනං එතන දහම් දියුණු කර ගන්ට ධර්මය හැසිරෙන්න්න ක්‍රමයක් නෑ අමාරුයි යම් ආයතනයක් වෙන්න පුළුවන් යම් නිවසක් වෙන්න පුළුවන් වාද විවාදනං එතන තියෙන්නේ එකිනිකාකිෙරේ ප්‍රියෑසිම් බැලීමක් නැත්තං එතන ධර්මය දියුණු කරගන්න කරමයක් නැතුව යනවා එහෙනම් ධර්මය දියුණු කරගන්න එකට ධර්මමාර්ගය ගමන් කරන්න අනි වාරය මවශ්‍ය කරන දෙයක් තමයි මොකක්ද? සමගියෙන් භාග්‍යතුන් වහන් සිට උත්තර දෙනව ස්වාමීනි අපි සමගීන් සතුටු වෙනවා. කොහොමද අනුරුද්ද එකනෙකා කෙරෙහි ප්‍රියෑසිම් බලමින් හරියට කිරී වතුරයි එකතුුණාවගේ සමගීින් සතුටු වෙන්නේ කොහොමද කියහනවා. උොන්න දැම් බලුම් අපි කොහොමද දැම් මේ පින්නතුන ඇහුවත් එෙම කියයවෝ අපි සමගීෙන් ඉන්නේ අපි සතුටෙන් ඉන්නේ බලන්න ධර්මී තියෙන ක්‍රමයටද ඔබ සතුටෙන් සමගෙන් ඉන්නේ. භාග්‍යතුන් වහන්සේට උත්තර දෙනව ස්වාමීනිි මට මෙහෙම හිතෙන්නේ. මට මෙහෙම අහිතෙන්නේ ඇත්තෙම්ම මට ලාභයක්. ඇත්තිම මට යහපත් වූලාභයක් මේ වගේ උතුම් සබ්‍රක්්මචාරීන් වහන්සේලා සමග එකට ජීවත්වෙන වාසනාව ලැබුණනිෙව අන්නහිතන සුන්දර විදිහ. ගබත් පුරුදු වෙන්න එඒ විදිට සුන්දර විදියට හිතන්න කල්පනා කරන්න ඒ කමාරු දෙයක් ගොඩා කමාරු දෙයක් ගොඩා තැංවල තියෙන කක්තමයි එහ මනෙමේ හිතන්නේ දෝස හිතන්නේ අඩුව හිතන්නේ ගොන ගොඩාක් තියෙනවා ගුණේ හිතා ගට බෑ අඩුවමයි හිතන්නේ අඩුවමයි පේන්නේ අඩුවමයි හිතට එන්නේ අඩුවමයි කතා කරන්නේ නැද්ද එහෙම නේද හැබැයි භාග්‍යවතුන් වහන්සේගේ යෝග තමයි පිංවන්ත මිනිස්සු හිටේ ඒ පින්වන්ත මිනිස්ු කොච්චරක්ද කියන්නේ පින්වත් දෙව ලෝකවල ඉන්න දෙවර චුත වෙලා මනුස්සු ලෝකටනවා භාග්‍යවතුන් වහන්සේ පහළ වන කාලේ පින්වන්ත පිරිසක් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩසිටිය කාලේ කොහෙද දම්ඹදිව. නේද ධඹදිීව තලී අපගේ ශාස්තෘන් වහන්සේ පහළනු භූමිය බොද්ධ භූමිය ධඹදීව හිටපු ජනය ආතර සැවැත්නුවර කෝටි හතක් ජීවත්වෙලා තියෙනවාව පංකෝටයක් මඟඵල ලබලා එතකට කොහොම පිනක් ඇත්ද කොයිතරම් පිින්වන්ත පිරිසක් දෙකළ බුද්ධ කාල ජීවත්තුුණේ. භාග්‍යතුන් වහන්සේ අපගේ මහබෝසතාණන් වහන්සේ පහළ වනේ. දබදියතලේ ලුම්බිනී සල්වනී දස බිම්බරක් මාර සේනා පරාජයට පත් කල්ලා සම්මා සම්බුද්ධත්වට පත්ව වුණේ ගයාවේ බෝධිමෝලේදී. චතුරාරි සත් ධර්මි ඉස්සෙල් ලාම දේශනා කොට වදාලේ බරණැස ඉසිපතන මිගදායි. අනුපාජිසේෂ පරනිර්වාණ ධාතුවෙන් පෙරනුවන්පා වදාලේ කුසිනාරාවේ උපවර්තන සාාලවනෝද්‍යානි මේ සියල්ල සිදනේ ලංකාවේද. ? නෑ ලංකාවේ නෙවේ මේ සියල්ල සිදුවුණේ දඹදවතලයේ බුද්ධ භූමිය සියල බුදුරජාණන් වහන්සේලා පහළවෙන්නේ දම්බදියවතලී. එනිසා මිත්‍යාමත පිළි ගන්ටිපා. ඒ මිත්‍යාමත සරණයන්ටත්තිපා පිින් ඇති ඔොබගේ ඒ පින වැනසිලා යනව මිත්‍යයාමත සරණයෑම තුළින් පිළිගැනීම තුළින් මේ සියරුදේ සිදුවන්නේ දඹදියවතලී තුන්වරක් අපේ රටට මේ පිංවන්ත දේසේට වැඩම කලා කියල දරා ගන්ටෝලි. එයයි සත්‍යය ඉතින් ඒ නිසා පින්වත්න අපගේ ශාස්රෝන් වහන්සේ වැඩසිටිය කාලෙ තමයි පිංවන්තය මනුලෝවාසය කළින්. අන්න බලන්න ඒ උත්තමයන් වහන්සේලා එකිනෙකාගේ ගුණ දැක්කා එකිනෙකා කෙර ප්‍රියෑසින් බලමිංවාසේ කළා සතුටිං සමගින්වාසේ කලා ස්වාමීණී භාර්ග්‍යවත් බදුරජාන් වහන්ස මේ ආශ්මතුන් වහන්සේ ළම ඉදිරිී සිටියත් නැතත්. ඉදිරි ඉන්න ඔන ස්ථාන ඉන්න ඔඕන්නේ දුර ඇතක වෙන්න පුළුවන් ළඟ වෙන්න පුළුවන් ඈතක හිටියත් ළඟ හිටියත් මෛත්‍රී සහගත කායික ක්‍රියාමත පිහිටල මයි කටයුතු කරන්නේ. දැන් ඔබගේ දැ කාලයක් එකතැනක වාඩුවිෙනෝ දැම්මේ අපි නිවල් මහත්ම මතක් කළ. ඒවාගේ ඔබොන් එකතනක වාඩ වන්න පුරුදු වෙනවා එතන වෙනකිෙනෙක් ව වාඩි වෙලා නුවනයක් තමකත කරන්නේ අනේ හොඳයි මගේ ආසනය මංයාට පූජ කරනවා මං පිටි පස්සට යනවා හොඳ නැත්්ද දහම දකිනකිෙනාගේ ස්වභාවයට. සසරින් නිදහස් වෙන්න කල්පනා කරන්න කිෙනා එහහිමයි. සසර ගොඩා කල් යන්න කැමැතිකිෙනා ඔතන මගේ. කාලයක් හිටිය ොතන මම ඔයා පිටිපස්සට යන්න. නේද. ඒ පිරිහෙන කාලි හැබැයි පින්නත්නේ. නුවනැති සමාජි බුද්ධිමත් සමාජි. ගොුණධර්ම වලට ආසා කරන පිරිසෙහිම නෙමේ ඉට ගොඩාක් වෙනස් සතුටු වෙනවා. අනුමෝදං වෙනවා සාධනාද දෙනවා බල අපගේ ශාස්තෘන් වහන්සේ මේ දේශනාව තාව ටිකින් ඔබට හම වෙනවා සාදුනාද දෙන විදිහ අනුන්ගේ ගුණේ දකිනවා දුරහිටියත් ළඟ හිටියත් මෛත්‍රීසාගත කායක ක්‍රියා මතම පිහිටනවා එහෙම නැති තැන ගැටීම අමනාපය අඩුව පේන්නේ. මේ උත්තමයන් වහන්සේලා දුරහිටියත් ළඟහිටියත් මෛත්‍රී සහගත වචී කර්මු මත පිහිටලමයි. නිදහසේ කටයුතු කරන්නවා. නිදහසේ කටයුතු කරන්නවා කොහොමද ඒ භාග්‍යවත් බුදුරජාන් වහන්සේගේ ඕවධන හිතට ගන්නවා. අනි යමක් කතාකරුත් ඒ කතා කරන දේ. මේක බට හොඳයිද මට යහපත පිණිස පවතිනවාද. මං මේ කතා කරන දේ අන්නට යහපත පිණිස පවතිනවද. කුසලයක් වැඩෙනවද. කුසලයක් වැඩෙනවනං එබදු කතාව තුළ රැඳෙනවා. කුසලයක් වැඩෙන්නැත් නං ඒ කතාවන් ය අයින් වෙනවා. ඊළඟට මෛත්‍රී සහගත මනෝකර්ම මත පිහිටල මයි කටයුතු කරන්නේ. ළඟහිටියත් දුර හිටියත් එයා සිතින් අන්න අයගේ ගුණේම කල්පනා කරනවා සමගියට කැමිති කනාග වභාවය එහරම් හොඳට මේ කාරණාවක තේරුම් ගන්ට ගොඩාක් අයට තියෙන ගැටලුවක් තමයි සමගියනේ සමගින් සතුටු වෙන්න බේ අනිත් අයගේ දෝසිමයි පේන්නේ මේ ගුණ ගොඩාක් තියෙනවා එවනාට ගුණ ගොඩාක් තියෙනවා ගුණේ පේන්නේ අඩුව පේන්නේ දෙ හොඳ ඔබ කල්පනා කළ බලන්න ඔබත් ඔබට ගොඩාක් වෙලාවට ගැටීම් ඇතිවෙන්න කවුරු කවුරුත් එක්ද වැඩිපුරම බලන්න ගැටීම් ඇතිවෙන්න එක්කු නෝනත්තෙක් එක්කු මහත්ත්‍යයත්තෙක්ක නැෑතන් දරුවත්තෙක් නැත්තන් දෙමමාවපියොත්තෙක් නැත්තං රාජකාරි කටයුතු කන ලංගම ඉන්නකි නත්ත එෙක් හැබයි වැඩිපුරම ඔබට උපකාරතියන කාගෙන්ද ඔය ගැටීම් ඇතිවෙන අයගෙන් නෙමේ දුපකාරත් තියෙන්නේ හොඳට හිතල බලන්න වැඩිපුර මඔබ ගැටන්නේ ඔබ ටපකාර තියෙන අයත් සමග දෝසයක් තියෙන නේ දෙහෙන දෝසයක් තියෙනවා තමන්ගේ හිතේ තියන්නේ දෝස මොකක්ද දෝසී අනුන්ගේ ගුණ කල්පනා කරගන්නට බැරිකම පිරිහුණු සමාජි හැටී පිරිහුණු ෝක හැටි අනුන්ග ගුණ හිතන්ට බෑහ හැබැයි හොන්දටට හිතෙන කාග ගුණද තමන්ගේ ගුණ හොන්දටට එෙරෙනවා හොන්දට වැටහෙනවා ස්සුමතු කල්ල දෙනෙනවයිවා අනුන්ගේ ගුණි පීන්නේ හිතන්නේ කියන්නේ කිව්වත් වෙනදයකින් වහලදානවා සසරේ ගොඩාකල් යන්න කැමතියයි එහෙම කලාට කමක්? ඇ? ඔ සසරේ ගොඩාකල් යන්න කැමතිනං. හැබැයි ඔබ සසරේ යන්න කැමති නෑ. ඒකයි මේ වගේ දුකසේ මහා පිංකන් කරන්නේ මහා කැපකිරීම් කරන්නේ. දුස්කරදේවල් ඔබ කරනවා නේද! ඔබ අමාරුදේවල් කරනවා හැබැයි අඩුපාඩු හඳුනාගෙන. අඩුපාඩු හඳුනාගෙන වනිවැරදි කරගන්න කල්පනා කරන්න හැබේ අමාරුයි ගොඩාක්කමාරුයි අපගේ ශාස්තෘන් වහන්සේ දේශනාකොට වදළ ලස්සන ගාතාවක් සුකරානිිය සාධූනී අත්තනෝ අහිතානිච්ච යංවේ හිතංච සාදුංච තන්වයේ පරම දුක්කර. සිතකය වච්චනය මෙහිෙවල යමක් කළහම ඒතුළින් තමන්ට විපතක් නං හානියක් නං සිද්ධ වෙන්නේ අකුසලයක් නම් වැඩෙන්න්නේ එබඳු දේ කරනෙ එක හරී ලේසිය කියනවා. යමක් කළහම අකුසලයක් රැස්වෙනවනං අයාපත පිණස හේතුවෙනවනං එබඳු දේ කරන එක හරී ලේසිී කියනවා සිතකය ව්චනය මෙහෙවල යමක් කළහම ඒතුළින් තමාට යහපතක් සිද්ව වෙනවනං සුගති සැප ලබා දෙනවනං සසරෙන් නිදහස් වෙන්නේ හේතුවෙනවනං එබඳු දේ කරන එක තංවයේ පරම දුක්කරං ඉතාම දුස්කරයි අමාරුයි කියනො. අමාරු දේවල් කරන්න ඔබ අමාරු දේවල් කරන්න දැම්මේ පුන් පොහෝ දවස්සේ. උපෝසසු සීලේ ගතපු පිරිස මේ ලෝක ජනග්‍රහණය අත්තෙක් නියපොත්තට ගත්ත පස්්ටික වගේ. ඇයි අමාරුයි සිල්පද අටක් තුළ පිහිටලා වාසය කරන එක පැයි විසිහතරක් අමාරුයි දුुස්කරයි. හැබැයි දුुස්කරදේ. වටිනාදී ශ්‍රේෂ්්‍රදී කරනවා ඇයි ඒ කාගේ ඕදනද්ද මහාකාරුණික බුදුරජාන් වහන්සගේ අවවාදය තුළ ඔබම පිහිට ඉන්න අද දවස. භාග්‍යතුන් වහන්සේ වදහලා යම් කෙනෙක් පොහොෝයට උපෝසතින් බැහැරව ඉන්නවනං ඒක නොවැස යුතු කරුණක් ඒ අහන්ටොහොඳනේ අවාසනාවන්ත සිදුවීමක් දෙම් බලන්න පිින්වත් නිහිනං දුස්කර දෙයක් අමාරු දෙයක් වටිනා දෙයක් ඔබ පුරුදු කරන්නේ එක හොඳ තේරුන් ගන්ටුවන් ඊළඟට පිින්වත්න්නේ අපගේ ශාස්තෘන් වහන්ි දේශනා කළ හරි ලස්සන කරුණක් ශාස්තෘුන් වහන්ස ඉදිරිී අපගේ අනුරුද්ධ ස්වාමීින් වහන්සේ දේශනා කරනවා ස්වාමිනිිමට මෙහෙම හිතෙනවා ස්වාමිණි භාග්‍යවතුන් වහන්සමට මෙහෙම හිතෙනවා මගේ හිත පැත්තකින් තියෙනවා මගේ හිත පැත්තකින් තියලා මේ ආශ්මතුන් වහන්සේලාගෙහිත බං ඇති කරගන්න ඔන් අමාරු දෙයක් ඔන්න පුරුදු කරන්න වටිනා දෙයක් අමාරු දෙයක් එතකොට ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපි වෙනස් වෙන්නේ සිරුරුවලින් විතරයි හදවතින් සමානයි කියනවා ලස්සන කරුණක් මේක භාග්‍යවතුන් නා සිදිරයේ දේශනා කරන්නේ කියා සිටින්නේ පින්වත්න. සමගට කැමති අය පුරුදු කරන්ටෝනි කරුණක් මේ කරුණ නැති නිසා තමයි මේ සමාජිමි ඔක්කොෝ අරබුද තමන්ගේ හිත පැත්තකින් තියන්න කිරිිසේත් කැමති නෑ අනිත් අගේ හිත පැත්තකින් තියන්නම් කැමති පිරිහුණු සමාජි ඒකන්න තමන්ගේ හිතටපු අදහසමකක්ද ඒකමයි හරි ඒමයි ක්‍රියාවට නංවන්න ඕනෙ කියල තමයි පිරිියුණු සමාජ හිතන් නිකල්පනා කරන්නේ. ක්‍රියා කරන්නේ. නමුත් දියුණු සමාජි දහමින් පෝසණී වූ සමාජි ඊට ගොඩක් වෙනස්. ගොඩාක් වෙනස්. මගේ හිතමන් පැත්තකින් තියන කොහොමද හිත පැත්තින් තියන්නේ. තමන් හිතන ක්‍රමය පැත්තකින්තියලා සමගීයට කැමැති කෙනා සමගින් සතුට වෙන කෙනා මොකද කරන්නේ. මේ ආශ්මතුන් වහන්සේ මේ ආශ්මතුන් වහන්සිේ කැමති මේ විදිහට කටයුතු කරනවට ඔන්න දැන් නෝනයි මහත්තය ඉන්නවා සමගෙන් ඉන්නවා මහත්තය කියනවා හෙට පොහොය අපි උපෝ සතේ තුළ පිහිටන්ට කල්පනා කරමු ඒක හොඳයි අපි හෙම කරමු ද කියලා නවා දැන් නෝනා ගමනක් යොදාගන්නවා ගමනක් කලින්ම යොදාගෙන මහට ාතියයක් මුණග හෙන වෙන්න පුලුවන් ගොඩත් දිනා හිමනි නේති පසලස්සක තමයි ගමම් බිමන්දමා ගන්නේ නිමාඩු දවසනය කියලා. මහත්යගේ හිතී තුනුරුවන ගැන චුට්ටක්කොන පැදීමක් තියෙනවා නෝනට වඩා නෝන එතකොට සමගීට කැමතිනං ගොුණේට ආසා කරනවනං බුද්ධි මත්නං කල්පනා කරන්ටෝනි හොන්දට කල්පනා කරන්ටෝනි අර්ත්තේ මහත්තයකි වචන ගමනක් යන්න තියෙනවා ඒකත්ව හොඳයි හැබේ මහත්තය කියනවා අංගාටක් තුළ පිහිටලඉදි මුදෙහෙට කෝකද වඩා වටින්නේ කිය කල්පනා කරන නුවනැති බිරිඳක්නං නුවනැති බිරිඳක් නං කල්පනා කරනවා ඇත්ත මම්මි ජීවිත උපෝසතය තුළ පිහිටපු දවස් කියද තියන්නේ මහත්තය කියනද ඇත්ත එහෙම නැත් අං ඉතින් ගොඩාක්වි නස්ස එහෙනම් ඔහෙගේ ගම නොහ යන්න කියයි මම යනවා කියේ තනීම එතනම සමගියට හානි වෙලා එතකොට තමන්ග හිත පැත්තකින් තියන්න කැම තිනේ තමන්ග හිත පැත්තකින් තියන්න නම් එඒයාතුල තියන්න න එකක කරුණක් මොකක්ද නහතමානීකම නහතමානයකම තියනව නං නහතමානී කම කියන්න මේ ධර්මය අවබෝධ කරන්ට තිබෙන කරුණු අතර වටිනාම කරුණක්. වටිනාම කරුණක්. ධර්මය ටාසකරන අය තුළ තිබිය යුතු වටිනාම කරුණක් තමයි නියතමානිකම. යහපතට අවනත වෙන්ටෝනි කුසලේට කැමති වෙන්ටෝනි ආගෙහෙමයට තමයි පින්නත්නී. චතුරාර්ය සතති ධර්මය අවබෝධ කරගන්ට මාවත පෑදින්නේ. ඒකයි මේ උත්තමයන් වහන්සේලා තුන්නමම, පනුවන් පාවදාලී මේ දේශනාව සඳහන්වෙන මේ උත්තමන් වහන්සේලා තුන්නමම මේ ජීවිතයෙන් ඉපදෙන මැරන සසර ගමන කෙළවර කලා අමා නිවරට වැඩම කලා පිරනුවන් පාවදාලා ඒ උත්තමයන් වහන්සේලා පුරදුතුකරපු ධාර ගුණධර්මනිසයි පිරනුවන් පාන්්ට අවාසනා උදාවනි පුරුතුකරපු ගුණධර්මනිසයි එකට පින්වාත්න්නේ බ එතකොට හදවතින් සමානයි සිරුවලින් විතරක් මෙනස්කී නො ආබස්ර දෙවි ලෝකෙදවරවාගේ කියනවා. එතකොට හිතන් එකම විදිහකට කොච්චර සමගයක් ඇදදන අන්න සමගන් සතුට වෙන විදිී. අන්න බුදුරජාණන් වහන්සේට කියා සිටන ස්වාමීණී කිරී. දයි එකට එක්කතුුණාවගේ එක නකාකිරේ ප්‍රියසිං බලමින් වාසය කරනවා කියනවා. එතකොට නන්දිය ස්වාමින්න් වහන්සත් බුදුරජාන් වහන්සේට ඔය විස්තර ඔය වේ දිහටම කියා සිටිය ස්වාමිනි අපි මෙහෙමයි කල්පනා කරන්නේ මේ ආශ්මුතුන් වහන්සේලා ගැෙන හිතන්නේ මෙහෙමයින් එතකොට කම්පිල ස්වාමින්න් වහන්සි කියාසිටනවා ස්වාමිණි භාග්‍යවතුන් වහන්ස මම හිතාන්න මේ ආශ්මතුන් වහන්සේලාල ලැබීම මටේ කාන්තෙන් ලාබයක් අනේ මෙබඳ සබ්‍රක්්මචාරීන් වහන්සේලා සමග එකට ජීවත්යෙන්න්න ලැබුණ නෙව දැං පෝසත දවසට මේ සිල්ගතපු පින්වතුන් හිතන් ටෝනි නේ පොී තරං ලාබයද්ද මේ බඳු දහස් ගණනක පිරිසක් මේ ලෝක ඉන්නවනේ කොයි තරං ලාබයක්ද්ද මේ අය මැරෙන බව තේරුම් ගතම පිරිසක් මේ අය වයසට යන බව තේරුම් ගතප පිරිසක් ලෙඩබෙන කරුණ තේරුම් ගතපු පිරිසක්, සසරයනාක වැති පිරිසක්, නිවනට කැමති පිරිසක්, සීලේට කැමති පිරිසක්, සාස්රුන් වහන්සසිට කැමති පිරිසක්, දහමට කැමති පිරිසක්, සඟ රුවරට කැමති පිරිසක්. සතරපායින් නිදහස්වන්න කැමති පිරිසක් අනේ මෙබඳු පිරිසක් සමගකට වාසය කරන්න ලැබුණ නිෙව. ඒට ධර්මය පුරුදු කරන්න ලැබන නෙව ඒකට වාසයේ කරන්න ලැබුණන නෙව මෙබඳු පිරිසක් සමඟ ජීවත්තී මේ කාන්තිම් මට ලාභයක් මයි කියරන්න හිතන්ට ඕන ක්‍රමය එහෙම හිතන්න කෙනෙකුට පුළුවන්නන් එයා සතුට වෙන්න ලාබයක්. සූත්‍ර දේශනාව තියන කරනුවලට මම කැමති සත්‍ර දේශනාව තියන කරනු මගේ හිතත් තියෙනවා මට ලාබයක් සත්පුරුස දහමක් මගේ හිතේ තියෙනවා සාදු සාදුකිි අලුමෝදන් වෙන්න. එබඳ ස්වභාවයක් තමාතුළ නැතිනං ව වහා එබඳ ස්භාවයක් ඇති කරගන්න මේ මොහොතිද ලොබ කල්පනා කරන්නට ඕනි අන්න නුවනැත්තන්ගේ ස්භාවය පසුතැවෙන් නෑ නුවනැත්තා. තමාළගයම් දෝෂයක් තීරවනන් ඒ දෝසි මේ මහොතිම අතහරනවා. කුසල්ලේවේ තමාතුළ ඉපදිලා නැත්නං උපද්දවා ගන්නවා මේ මොහොති. ඉපදිලා තියෙනව නං උපන් කුසලේ ගැන හිතල සතුට වෙනවා වඩා වර්ධනය කරන්න එයා කල්පනා කරනවා අන්න නුවනැත්තාගේ ස්භාවය. බුදුරජාන් වහන්සගේ ශ්‍රාවකයාගේ ස්වභාවේ තමයි. ආං එයා සතුටුවෙන්න සසරෙන් නිදහස් වෙන්න මටත් දවසක මෙහෙම හිතුවොත් ඒ කාන්තේ මටේ මාවත තවතව විවරවී. සතුටුවෙන්න. දහමින් දෙයක් මගේ ජීවිතයට ලැබිලතියෙනවා කියලා සතුටුවෙන්න. ඉකට පින්වාත්න බුදුරජාණන් වහන්සේ ඉදිරියේ මේ විදිහට මේ පින්නත් අනුරද් ස්වාමි වහසේ නන්දිය ස්වාමින් වහන්සේ කම්බිල ස්වාමින් වහන්සේ කරුණු ඉස්මතු කරලා තමන් වහන්සේලාගේ ස්වභභාවය ඒයන්නේ සමගට කැමැති විදිහ සමගට කැමති බව සමගෙන් සතුට වෙන විදිහ සහ සබරක්ම එකට වාසය කරන පිරිස ්‍රක්්මචාරන් වහන්සේලාෙන් එකට යම් ගුණයක් පුරුදුකරන පිරිස ගැන හිතන විද්දිහ දැ මේ ඔබට හොඳයි ඔබ ගෙදර දොරේ කටයුතු කන්න කොට දරුවෝ ගැන දෙමවපියෝ මේ ම හිතන්න දෙමවපියෝ ගැන දරුව මේ ම හිතන්න නොන ගැන මහත්්‍ය මේ මහිතන්න මහත්ය ගැන නෝන මෙම හිතන්න එකට රාජකාරි කරණ ස්ථානයේ අනිත්තින්න සහෝදර සහෝදරියන් ගැන මෙ ම හිතන්න කොට සමගින් සතුට වන්න පුුවන් නැත්තම් වාදවිවාද අන්තිමේදි රාජකාය සිද්ධ වෙලා නෑ කරලාදීන වාදවිවාද කරපයක. එට පස අයකාරය වෙනවා නැද්ද ඒකද රාජකාරිය කියන්නේ දැ බොහු ආයතන වල තියෙන්නේ එක ඉතින් පින්නත්නි ආගේනි සවබ හොඳට තේරුම් ගැන්ට. අතීතේ. මහා පිංඇති උත්තමයන් වහන්සේලා එකට වාසය කර පුවිධිය සඳහන්වෙන්නිමි ධර්මි. ස්වාමීණී භාග්‍යතුන් වහන්ස අපි ඔන්න ඒ විදිහටයි සමගියෙන් සතුටුවෙන්නේ. බුදුරජාන් වහන්සේ සාදුනාද දෙනව සාදු සාදු අනුරුද්ද සාදු සාදු අනුරුද්ද එක අනුමෝදන් වෙන බොෝමොහොඳදයි අනුරුද්ද බුදුරජාණන් වහන්සේගේ සාදු නාදයට කැමතිවෙන්න ාගවතුන් වහන්සේගේ සාධනවාදයට මේ අනුමෝදන් වෙන්න පුළුවන් කියන්නේ එනම් ඒකාන්තෙෙන් පුරුදු කරලතින්නේ කුසලයක් ඒකයි ශස්තෘන් වහන්සේ අනුමෝද වුණේ හොඳ දෙයක් කුසලයක් යහපත් දෙයක් සාාස්රන් වහන්සිේ කැමටි දෙයක් එහෙෙන ග ඔබය අම්මොහොත්තක සමගීන් වාසේ කරනවද අකුසලේ අතහරිනවද ඔබසාතුට වෙන්න අමනාපකම දිගින් දිගට තියාගෙන එකිනෙකාගේ අඩුව කතා කරකර ඉන්න වනං. අඩුව හිත හිත ඉන්නවනං. ඒ අඩුව ගැන හිත හිතඉඳල නොතර වෙන්නේ ඊට පාසිි පෝන්්ඩ එක ගන්නවා අනිත්තායටත් වපුරනවා. බෙදා දෙන අකුසලි සස්සර යන්න කැමතියගේ සභාවය. නැතික නාහිෙමනේ අනිත්තාඇක දෝසයක් වෙන්න පුළුවන් නිහඩව දරාගන්නවා කියන්නේ. යා නුවනැති කෙන කියන්න මේක කිවෝොත් අනිත්කෙනට අකුසලයක් රස්සෙනවා. කිව්වට පස්සෙක් අකුසලයක් වැඩෙන්නේ කුසලේ පිරිහෙනවා. ඒක කිවවිතු කරුණක් නමේකෙ නුවනැතිය ඉන්නවා. මේ සමාජ නුව නැතිය ඉන්න අයිවිදිර මොලේ කල්පනා කළ හටයතු කරන අය. ඒගොල්ලො තමන් රකිනව ඉස්සල්ලම දෙවනවා අනිත් අයි රකිනවා. අකුසලේ බෙදාගෙන අනු බව කරන්නේ නෑ අන්න බුද්ධ වචනයතන තියෙනවා. ට පස්ස පින්නත්න බුදුරජාන් වහන්සේ අසා සිටිනවා පින්නත් අනුරුද දොය විදිහයට ඔය විදදිහට ඔබ කටයුතු කරනකොට එකනේ කාකෙරේ ප්‍රියෑසිම් බලමින් වාසය කරනකොට කොහොම දඔබගේ අප්‍රමාදී බව අප්‍රමාදි කොහ අප්‍රමාදීව දහමි හැසිරෙනවාද කියලානවා ස්වාමිණි ඇත්තිෙම් අපි බලන්න උත්තරදින විදිහ ඇත්තිම්ම ස්වාමිණි භාග්‍යතුන් වහන්ස අපි අප්‍රමාදී වයිවාසය කරන්නේ. අපි අප්‍රමාදී වයිවාසය කරන්නේ කෙලිස්තවන වීරීන් අපිවාසය කරන්නේ ස්වාමීණී භාග්‍යතුන් වහන්ස දිවි දෙවෙනි කොට අපි දහමේ හැසිරෙනවා. කුයි තරං ලස්සන අයිද පින්ංවත්න දිවි දෙවෙනි කොට්ට දහමේ හැසිරෙනවා ස්වාමිනිි අපි දැන් මේ අනුරුද්ද ස්වාමීන් වහන්සි මේ ස්වාමන්හන්සේලා තුන්නම නියෝජනය කරමින් නඋත්තර දෙෙනවා ඇත්තෙම ස්වාමිණි අපි අප්‍රමාදීවයිවාසය කරන්නේ දහමට දීපුදවාසය කනවා ස්වාමීිණී භාග්‍යවතුන් වහන්සේ. පින්න තනුරුද්ද කොහොමද දහමට දෙවිපුදාවසන්නේ ඔන්න ඊළඟ කරුණ. කොහොමද අප්‍රවාදීවාසය කරන්නේ අනුරුද්ද ස්වාමිනි අප අපි අතරින් ස්වාමීණි කෙනෙක් පිණ්ඩ පාතිකරගෙන ඉස්සෙල්ලාම වැඩියොත්. දැන් අදකාලේ වගේ ඉතින් තමන් ඉන්න තැන්ට ගිනල්ලදානී පිදීම එදා තිබුණ හැබැයිට වඩා තිබුණි එකෙන සංගය වඩිනවා හැබැයි එදා නිරන්තරින් සිදුවනෙ පින්නත්නී පාත්‍රය අතට අරගෙන ගයක්ගයක් ගාන පින්්ඩපාති වඩින ක්‍රමයක්. එහම ක්‍රමයක් එදා තිබුණ බුද්ධ කාලී එතකොට පින්වක්න සමගීන් සතුටු වෙන මේ උත්තමයන් වහන්සේලාගේ අප්‍රමාදීව දහමට දිවිපුදා වාසේකන විදිහ ඉස්මතු කරනවා. කොහොමද අපි අතරින් කෙනක් ඉස්සල්ලම පින්ඩ පාති වැඩලා දානේ පාතරට ලැබෙන දෙ අරගෙන ආයිමත් ස්ථානයට ආරන්නයට වැඩසිත් ස්ථාන්ට වඩිනවා. ඉස්සල්ලම වඩින ස්වාමින්න් අහන්ස ොකද කරන්නේ වලදන පැ වලඳන පැන් කලේ පැන් අඩුනං පුරවනවාඊීළඟට වැසිකිිලික ඇසි පිරිලට අවශ්‍ය කරන පැම්බාජනය පැන් හිස්වෙලාන එක පුරුවවනවා. ඉට පස්ස ධානශාලා මේ සහෙම මනාකොට පිරිවෙලකට සකස් කරගන්නවා ධානු වලදන්න සුදුසු විදිහයට ලැබුණු දානටික තමන්ට වැඩි නං තමන් වහන්සට වැඩිනම් අබතර භාජනයක ඉතුර ටික ඇන් පත් කරන්නවා කැමතිනං අනිත් සංඝයා වලදත්වා කියලා. මෛත්‍රී සහගත කායකරමු වචීකර්ම මනෝකරමත පිහිටල කටයුතු කරන්න විදිිය කොයි තරම් සන්දරයිදන. ඊලාගට ධනි වලඳලලා ඒස්වාමින්නාහසේ වඩිනවා දැන් වතක් කරලති ඉන්නේ. ඔයත්ත සංගය අජසා වතපුරතු කරලතියඉන්නේ. මොකක්ද සනිත් සංගයා වඩිනට කලියෙන් ආසන පැනවවා. ම්ාජන සම්පූර්ණ කළ පිරිසිදු කලා තමන් වහන්සේට වැඩිපුරනං ධාන තියෙනව වන ඒටික සங்கයාට වලந்தන්ට පැත්තකින්න්තිවා ධන වැළඳවා තමන්ගේ කටයුතු කරගන්න කුටියට වැඩියා. ඊනකට අන්තිවට වඩිනව පිටිපස්සිං පිටිස්සිං වඩිනව තවස්වාමින්හන්සිි නමක් ඒ ස්වාමින්හන්සි වඩිනකොට සූදානං ධානසාලාව. වැඩිපුර ධාන තියෙනනං කැමතිනං එව්වත් අරගෙන දානවලදනවා. ඊලකට ඉදුුල් භාජනනාදිය සියල්ල අස්පස් කරනවා ඒ කාල පින්නත්නි දැන්වගේ දෙවේලක් වලඳන ක්‍රම අඩුයි. බොහෝ වෙලාවට එක වේලයි. එක වේලයි පෙරවරුයි වලදනවා ඉතිං ඉතුරු වෙලා තියෙනවන්නං යම් තැනකට සත්තු නැති වතුරකට දමනවා ධනිිතුරු වෙලා තියෙනව නම් පමණක් ඉළඟට පැම්බාජන පැ තාලිවල පැංවා හිස්වෙලා නං එව්වා පොරවනවා තමන්ට තනීමයේ පැන් කලයගේන බැරිනං සබ්්‍රක්්මචාරීන් වහන්සේ නමකට හස්ත සංඥාවකින් අතින් කතා කරනවා මේ පැන් තාලි ඔසවගෙන යමු කියලා ස්වාමිණ ඒවෙන් වවින්වත් අපි වචනයක් පාවිච්ි කරන්න මැ කියන ඉතිමුර අර වනපාලකතුමා පහදින එක හන්නෝ නද එකනෙකා කරේ ප්‍රියෑසිම් බලමින්වාසයකන මේ උත්තමයන් වහන්සේලාගේ විවේකට හානියක් වේන බයි වනපාලකයා බුදුරජාන් වහන්සේ ගමුණන වලක්වන්න උත්සහ ගත්තේ එක තමයි පැහැදීම එතකොට ස්වාමීණි හැබැයි කතා කළ යුතුතන කතා කරනවා. කොහොමද ස්වාමීණී දවම් පහක්ග පුතැන දස් පහට වතාවක් එලි වෙන කල්ලි දහම් සාකච්ඡාවෙන් සතුට වෙන වනා ඔන්න දැම වැට ස්්‍රාණෙන් පස උබට අවස්ථාව ලබෙනවා දහම සාකච්ඡාවෙන් සතුටු වෙන්න ඒක විවුක්තා එතනයක් ධර්මාව සමත විදර්ශනා වගේ ධර්ම දේශනා වගේීම ධර්ම සාකච්ඡාවත් වටිනාදයක් සත්පුරුෂයන් වහන්සේලා පුරුදුකරපු සත්පුරුස දහමක් එදා අතීති ෙේට් අවුරුදු දහස් ගානකට පෙරාතුව පුරදු කරපු ද දවස් පහකට වතාවක් එලි වෙන කල් දහම සාකච්ඡාවෙන් අපි සතුට වෙනවා කතා කළ යුතු තැන කතා කරනවා කතා ොකළ යුතු ැන. කතා නොකළ යුතු දැන නිහඩවවාසය කරනවා ඔය ආකාරයට ස්වාමිණි භාග්‍යතුන් වහන්සපී දිවි දෙවෙෙනකොට දහ මිහැසිරනවා. බුදුරජාන් වහන් සිනවතවතාවක් පින්වත් නිමේ උත්තමයන් වහන්සේලාගේ අප්‍රමාදී බවට සාධනාදදිනවා සාදුුසාදුු අනුරුද්ද සාදුු සාදු අනුරුද්ද ඔය විදිහයට අප්‍රමාදී වෙලා කෙළෙස්ථවන වීරියෙන් දිවි දෙවෙනකොට දහමි හැසිරෙද්දී අනුරුද්ද සාමාන්‍ය සභාාවී ඉක්මවාගිය උත්තරීතර මනුස්ස ගුණයක්. සාමාන්‍ය මිනිස්සුන්ට අවබෝධ කරගන්ට බැරි ලඟාවන්ට බැරි ශ්‍රේෂ්ඨ ඥාන දර්ශනයක්. උතුම් කරුණක් උපදවාගන්ට බැරි වනාාද කියලානොවා. සාමාන්‍ය මිනිස්සු ළඟ නැති, ශ්‍රේෂ්ටායිලංඟ ඇති උතුම් සභාවයකට පත්තින්න බැරුනාාද කියලානවා ඒකන එහනම් පින්නත්නි මෙන්න උතුම් සභාවයකට පත්තිෙන් අවශ්‍ය කරන කරුණුමි දැංගෝපට මේ ශ්‍රවනය කරන්න ලැබුණ පින්වත්නි උතුම් මනුස්සේ වෙන්න කැමති කෙනා පුොරුදු කළ යුතු අත්ත එවට මූලික දේවල් කිහිපයක් තිබුණා නිරෝගිකමත් ඕනි නිතර මොරෝගපීඩායන වනං අමාරු විදහමය හැසිරෙන්න්න. එහ ඔබ දැන්තේරුම් ගන්ට ඕන ඉස්රහට වෙන්න පුළුවන්දී තාම නෑ ඉස්සරහට වෙනවා එහෙනං ඉස්සරහට ඒදී වෙන්නට කලීෙන් අද ආදම අදාදම මම පිංගරැස් කරගන්ටෝනි කුසල් වඩන්ට ඕන අ්ජේවකිච්චං ආතප්පං හෝජඥ්ඥා මරණං සුුවේ නැහි නෝ සංවේග රන්තේනය මහාසේනෙන වච්චුණක්. අදහදම කරගන්නකි නෝ කුසල්වඩනෙක පිංග්‍රස් කරගන්න එක උපෝසතේ පුරුදුකන්නේ එක දහම් පද ශ්‍රවණය කරන එක දහම් මනසිකාර ේදනෙක අද අදම කරගන්න කියනවා ශාස්ෘන් වහන්සේ වන්දනා කන්න එක ධාතු සෑවල් වන්දනා කරන්නේ එක අද අදමු කරගන්න කියනවා. කෝජඥඥා මරණං සුුවී දන්නේ කවුද දන්නේ කෞුද මේ බනපදයක් අහන් අවසාන දවසාද වන්න බැරි ඔබකි. බන පොහෝට ස්තේරම කියන්න පුුවන්ද නෑ ලබන පොහොටත් ම සිල්ගන්නවා. නහි න සංවේග රන්තේන මහාසේනයන මච්චුණා මහාසේනා ඇති මාරය සමග ගහපුගේ උස්සුවක්කොට යෙනවද. අන්න එහෙම නං මට අච්චර කල් සිල්ගන්න පුළුවන් අවුරුදු අසුවක් ජීවත්යන්න පුුවන් එම් පුළුවන්ද. එහෙම බෑ ඒ නිසා පන්න අත්නී අකුසලේ අත්තාාරිනයක කුසල් වඩනක පිංගස් කර ගන්න එක ආදාාදම කරගන්ට නුවනැත්තෝ ඒ විදිටයි කටයුතු කල්ල තියන්නේ ඒය ශාස්තෘන් වහන්සේගේ අනුශසනාවයි පින්නත්ලි. ආන් ඒ නිසා අප්‍රමාදීව දහ මෙහැසිර කෙනා ද මෙහැසිරන්න කැමති කෙන උතුම් ගුණේකට ආසා කරන්න කෙනා අප්‍රවාදී වෙන්ටෝනි ඒ සඳහා අවශ වන්නවා නිරෝගිකම්මු ඊළඟට ආහාරපාන ැ ඔබට මේ විදි්‍යට අද්දවස පුරා කුසල් වඩන්න පින්ග්‍රස් කරගන්නු මේ අනුග්‍රාකරලතතිය නිසැදැවදුන්. දම් පැංදීලා ගිලම්පස දීලා පහස්සුකං සලස්සල ඒ ඔබ වෙනුවෙන් මෛත්‍රී සාගත කායික ක්‍රයාාමත පිහිටලා. මෛත්‍රී සාගත ව්චී කර්මුමත පිහිටලා. මෛත්‍රී සාගත මනෝ කර්මමත පිහිටල කටවිතු කන්න ඔබගේ යහපත පිණිස. ඔබගේ යාහපත පිණිසායි මේ බොහෝදිනා කැපපු වෙන්නේ. ඊළඟට අත්‍යවශ්‍යමදී ඊළඟකමකක්ද සමගිය නිරෝගිකමෝනි ඉළඟට ආරපානෝනි ඉළඟට අවශ්‍යම කරනදේ තමයි සමගිය එන අසමගිය තියෙනවනං අප්‍රමාදීව කුසල් වඩන්ට බෑකිලතේරුන්ගන්ට අප්‍රමාදීව කුසල් දහම් වඩන්නට කලීංගයා කළයුතුයි සමගිවෙනයක වැරැද්දක් වෙලාතිීනං එයා සමාවගන්ට ඕන. අසුමගේ දුරුකරගන්ටඕන අසුමගේ දුරුවෙනවිදියට හිතන්ටෝනි කතා කරන්ට ඕනි ක්‍රියාකරන්ටෝනි ආංයාට කුසල් වඩාගන්ට මාවත පෑදෙනවා ආං එහෙමකිනා කතා කළයුත්තු තැන කතා කරන්ටත් කතා නොකොට නිහඩව සිටියයුතු තැන නිහඬව සිටින්ටත් දක්ෂවෙන්ටඕන අනුංගේ ගුණම දකින්ටඕන අනුන්ගේ අඩුව ඕන තරං තියන්න පුළුවන් වැඩක් නෑ වැඩක්නෑ අනුගේ ගුණ අගුණ කොච්චර තිබුණ ත අපට මෝකටද තමන්ගේ ගුණේ හිතන්ට ඕන්න එක තිබුණන ඇැති අනුන්ගේ ගුණේ කියන්ට අනුන්ගේ ගුණේ හිතන්ට තමන්ග ගුණේ තමන් ඇතිකරගන්ට ඕනු උත්සාහයෙන් වීරියෙන් ඒව කියයන්ට ඕන්නේ ආංගේ විදිහයට කටයුතු කරන කෙනාට කුසල් වඩාගෙන සතරා නිදහස්වෙන් අවශ්‍ය කරන මාවත පෑදෙනවා ආ එබඳු අය මේ ලෝක දුර්ලබයි හරි අඩුයි එබදු අය ඉන්න බුද්ධ ශාසනය පමණයි වෙන තැනක එබඳු අය මතුවෙන ඇයි ධරමයක් නැති නිසා සසරෙන් නිදහස්යෙන්ට අශ්‍ය කරන ගුණ දරම බුදුරජාණන් වහන්සේ දේශනා කළින් ඒවා තමයි ඔබ මේ පුරුදු කරන්න පින්වත්න අපගේ අනුරුද්ධයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට පිළතුරු දෙනවා ස්වාමීනී ස්වාමීණී භාග්‍යවතුන් වහන්ස එහෙම නොලබේ තියෙන්න්නේ කොහොමද සාමාන්‍ය මිනිස්වභාවික් මහාගේ උත්තර ීතර දෙයක් නොලබේ තියෙ හොමද ස්වාමණනි භාග්‍යවත් බුදුරජාණන් වහන්ස ස්වාමේණී භාගවතුන් වහන්ස අපි කැමතිතා කාම අන්ගෙන් වෙන් වෙලා විවිච්චේව කාමී විචාකුත්සනෙ දම්මහි සවිතක්කං සවිචාරන් වකජංකීතකං පටමත්ජානං උපසම්පජ්‍ය විහරති ස්වාමේණී භාග්‍යවත් බුදුරජාණන් වහන්ස අපි කාම අන්ගෙන් වෙන් වෙලා අකුසලින් වෙන් වෙලා විතර්ක විචාර සහිට මානසික විවේකෙන් හටගත් ප්‍රීති සැප ඇති පළමු ද්‍යානය කැමති සේ සුවසී නිදුකින් ලබනවා කැමති තා අපි පලවිනි ධ්‍යානයට සමදිල වාසය කරනවා. එහෙනම් පින් අත්නී සුවසේ නිදුකින් ලබන ප්‍රථමද්‍යනය ඇතිකරගන්ට හිටුවට බෑ. මූලික දේවල් අවශ්‍ය වෙනවා. මූලික දේවල් ඇතිකර ගැනීම ප්‍රතිඵලය තමයි පළමු දෙයානයේ කියල. ඒට කලින් කල යුතු ගොඩක් දේවල්තියෙනවා. ඒ නිසා පින්නත් නහිනංගෝ බාසකරන්ටෝනිි ගුණ ධර්මෝවලට ආසකරන්ටෝනි ගුණ ධර්මෝවලට ඉති මේ උත්තමයන් වහන්සේලා තුන්නමම ප්‍රථමක් ්‍යානයට සුවස්සේ සමවදිනවා කියල දැනගත්තහම සුවසේ ලබනවා කියල දැනගත්තහම බුදුරජාණන් වහන්සේ සාදුනාද දෙනව නැවත වතාවක්. ඇහි අකුසලයක් වැඩින්නේ කුසලයක් වැඩෙන්න්නේ අකුසලයක් වැඩෙන්න්නේ ප්‍රථම්‍යයාානය තුළ කුසල් වැඩෙන්න්නේ අනුමෝදංගුණා සාධනාද නංවමින්. ඉටු පස්සෙ භාග්‍යවතුන් වහන්සේ ආයිමත් අහනවා සාදු සාදු අනුරුද්ද, ය සැපසහාගත පැත්ම ඉක්ම ආගිය ඔය සැපසාගත ප්‍රවැත්ම සංසින්ද ආගෙන ඔයිට වඩා දියුණු කරපු සාමාන්‍ය මිනිස් සභාව ඉක්ම ආගිය ශ්‍රේෂ්්‍ර ඥාණ දර්සනයකින් යු සැපසේ සිටීමකුත් තියෙනවාද ඔයිට වඩාදයක් ලබාගන්න බැරි වුණනාද කියලාන ස්වාමීණනි නොලැබී තියෙන්නේ කොහොමද භාගලයක් බුදුරජාණන් වහන්ස අපි නිදුකින් සුවසේ ලබනව කියනවා බුදුරජාණන් වහන්සේ නැවත සාධනාද පවත්තලවා ඊඟට මේ විදිහයට පින්නත්නී තුංවෙනි දේ‍යානය ගෙනත් අහනවා හතරවිින් ාන ගැත් භාගවතුන් වහන්සේ කරනු විමසනවා දෙයාන හතරින්ම සමන් විතයිඉ කියල දෙනගත්තහම බුදුරජාණන් වහන්සේ සාධනාද පාත්වනවා. අස්ට සමාපත්ති දක්වාම විමසනවා මේ උත්තමයන් වහන්සේලා ගෝසිංග සල්වනය ඇසුරු කරගෙන අස්ට සමාපත්තිම පුරදු කරලා සුවසේ ලබනවා නිදුකින් ලබනවා. කැමතිසේ විවේක ඇසුරු කරගෙන වාසය කරන උත්තමයන් වහන්සේලා නිරෝධ සමාපක්තිට සමෝවැදලා. සුවස්සේ ප්‍රීති අනු බව කරමින් මේ විදියට දහමින් පෝසනයවුුණු සිද්ධරා වැඩසිටින බව දැනගන්ටු ලැබුණා. අපගේ ශාස්රෘන් වහන්සේ අනුමෝදං වෙනවා කොහොමද. සාධ සාදු අනුරුන්ද සාධ සාදු ඔයිට වඩානන් ප්‍රණීත දෙයක් නෑමයි. නෙක්ලේසිී බවර් භාග්‍යතුන් වහන්සේට සිහිපත් කළ. බුදුරජාණන් වහන්සේ අනුමෝදං වුණා ගොඩාක් සතුුණා අනුමෝදං වෙලා සාධුනාද පැවැත්තුව භාග්‍යවතුන් වහන්සසින් එහනම් පින් අත්නිමේ චූල ගෝසිංග වනේ මේ ගෝසිංගකීන සල්වානී වැඩහිටිය කවද නිකම්ම නිකන් ස්වාමින්්හන්සෙලාද නෑ රාගේ දුරුකරපු දේසේ දුරුකරපු මෝහය දුරුකරපු නිකලෙස් සිත් දරා වැඩසිටී මහෝත්තමයන් වහන්සේලා තුන්නමක්මි වැඩහිටී නිකලෙස් මුනිවරයන් වහන්සේලා තුන්නමක්ම වැඩඉන්නේ. ඉතිං එබදු ස්ථානයයි කාන්තින් සුන්දර නැද්ද. රමණීය නැද්ද අති සුන්දරයි ඒ උත්තමයන් වහන්සේලා වැඩන්න භූමිය පවා සුන්දරයි. අති සයින්ම සුන්දරයි වාසනාවන්තයි ඒ භූමිය අඇතුරු කරගෙන වාසය කන සත්තුන්ට පවා ඒ සුන්දරත්තේ දැරෙනවා. එහෙමක වනපාලකතුමා ඒකයි ඔහ තරම් සතුටුණේ සංගය ගන්න. පැහැදුනේ සංගය ගැන. පැහැද ුතු තැන පැහැදි යුතුමයින් බුදුරජාණන් වහන්සේ සංගයා දස්නා නුත්තරියයි දැක මතර සුන්දරම දැකීම ඒ දැකීම ලාබයක් මක් නිසා දෙයක් අකුසල් දුරුුවෙනවා කුසල් වැඩෙනවා ඒ දර්ශනයෙන් පවා එතකොට බුදුරජාණන් වහන්සේ අනුසාසනා කරලා වැඩම කලා පසු ගමන් වැඩම කලා මේ භික්‍ෂුන් වහන්සේලා මේ ස්වාමින් වහන්සේලා තුන්නමත් එට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ළඟට අනිත් ස්වාමින්න් වහන්සේලා දෙනම ලගුණ වැඩලහන ප්‍රිය ආශ්මතුන් වහන්ස අපි මේ වනේ ඇසුරු කරගෙන මෙච්චර කලා හිටියා කවදාවත් බලා නොන්න වටිනාම දෙයක්තාවත් හවදාවත් අපි මේ මේ සමාධියයෙන් යුක්තයි ධ්‍යානහතරෙන් යුක්තයි, ඊළඟට අරූපධානවරෙන් යුක්තයි නිරෝධ සමාපත්තියෙන් යුක්තයි, ආසවක්්‍ය ඥානය උපදවාගෙන අපි නිකලෙස් කවදාවත් අප කියල නෑ. සාකච්චා කල්ලත් නෑ. අහිම දෙයක් සාකච්චා කරලත් නෑ එලිෙනකල්. බලන්න පින්නත්නිනේ කතා කල්ල තින්නේ ධර්මය විතරයි. තමන් හවා දක්වල නෑ. අනුන් හෙලාද කලනෑ අන්න දහම් සාකච්චාව අනුරුද්ධ ස්වාමීන් වහන්සේ වදාල ඒ ඇත්ත ප්‍රියාශමතුන් වහන්ස කවදාවත් අපි මේ මේ සමාධීන් රූපදයානින් අරූපදයානින් සමන්විතයගෙන කතා කලනේ නිකලෙස් දවගෙන කතා කල නෑ ඒ වනාට ප්‍රියාශ්මතුන් වහන්සේලාගේ හිත මගේ හි මම් බැලුව මගේ හිෙතිමම් බැලුවා අනිත්්‍යක තමයි ආජමුතුන් වහන්සේර දෙනව ගැන මට දෙවිවරු කිව්වා දෙවරුත්තිවා පින්නක්ති අනුරුද්ධ ස්වාමන් වහන්සට හරී කැමති දෙවරු සක් දෙවිදු පුදුමා කාරවිදියට කැමති. අපගේ ශස්තරන් වහන්සේ වැඩසිටින දම් සබා මණ්ඩපි අනුරුද්ධ වාමීන් වහන්සේ වෙනුවෙන් බොෝ අවස්ථාවල ආසන පවා පනවලතියනම්. මේ මහා පින් ඇති උත්තමයන් වහන්සට හරි කැමති දෙවරු. දෙවරු හරිට ප්‍රිය කළා දෙවරු කිව්ව කියයන ආයශමතුන් වහන්සේලා දෙනම ගැන්න. ම මගේ හිතුනොත්මම දැක්කා මේ මේ සමාධින් යුක්තයි නිකලෙස් බවමම දැන ගත්තක නොම්. ඔන්න හොමයි ඒ උත්තමයන් වහන්සේ අයිදා දහම්මින් සතුට නිිපින් න්නතිී. එක නෙකාකිරේ ප්‍රියෑසිම් බලමින් වාද විවාද නැක්ටුව කිරී දයි එකට එකුුණාසී සමගීන් සතුටුුණී ආගේ විදිත ඉතිං පින්න්නත්නේ ඔය විදිහයට සමගීන් සතුටුණු ඒ උත්තමයන් වහන්සේලා වැඩසිටිය භූඥ්‍යත්තේ කාන්තං රමණීයි ප්‍රසාධ ජනකයි දෙවියු අපමන පැහැදුනාා මිනිස්සු පැහැදුනා දෙවියන්ට හිත පිණස මිනිස්සුන්ට හිත පිණිස ඒ උත්තමයන් වහන්සේලා වාසේ කලා රාත්‍රී දිේග පර්ජනකි න දි්‍ය රාජය මනස්කාන්ත පැහන් ඒ ප්‍රදේශයම බබුලුවාගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නවා බුදුරජාණන් වහන්සිට ආදර ගෞරුවන් වන්දනා කළ පැත්තකින් හිටගත්තා කරුණක් ස්මතු කළා ස්වාමීනී භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඒ කාන්ති මේ ව්ජීන්ට ලාබ බිබිලට ලාබයක්න මහාසෑ බිබිලට ලාබයක් වෙල්ලස්සටලාබයක් වගේ ඇයි ශාස්ෘන් වහන්සේ වැඩඉන්නවා නේද ඒ අපේ මහානායක ස්වාමීන් වහන්සේ නද මේ යිතිහාසික වෙල්ලස්ස පුරුවෝරේයට මහා ආශිර්වාදයක් දෙවනි වතාට භාගවතුන් වහන්සේ වැඩම කලාසේ දැනෙනවා කිවා අපේ කොටසරනායක ස්වාමීන් වහන්සේ ඔබට මතක ඇති ඒ වගේ වෙල්ලස්සටලාබයක් විබිලට ලාබයක් වගේ පන්නත්න දේග පරජන දෙවිරාජය කියනව ස්වාමිනි වද්ජීන්ට ලාබයක් වද්ජීන්වාසය කරන ප්‍රදේශයට ලාභයක් යම් තැනකඒ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාන් වහන්සේ වැඩසිටිනවාද ස්වාමණී භාග්‍යවත් බුදුරජාණන් වහන්ස යම් තැනක අනුරුද්ද ස්වාමின்හන්ස නந்தිය ස්වාමින් වහන්සේ කම්බිල ස්වාමන්හන්සේ වැඩසිටිනවාද ඒක ඒ කාන්තින් වජ්ජීන්ට ලාභයක් මයි කියලා සතුට ප්‍රකාශ කළා ඊට පස්ස දීග පර්ජන දෙවිරාජෝ ය විදිට ප්‍රීති ගෝෂාව කරනකොට භූමාට දෙවරුට ඕ කැහුුණ භූමාට දෙවරුත් කියන්න ගත්තායි කාන්තින් ලාභයක් යම් තැනක භාග්‍යවත් අරහ සම්බුදුරජාන් වහන්සේ වැඩඉන්නවාද සම්බුදුරජාණන් වහසේ නිසානි අපට මේ සියලු දේම ලැබුණ දැ සම්බදුරජාන් වහන්සම මේ භූමිී වැඩඉන්නවා වෙල්ලස්ස වැඩඉන්නවා. බිබිලි වැඩඉන්නවා. නේද භාග්‍යතුන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා කියන්න පින් අත්නි භාග්‍යවතුන් වහන්සේ වන්දනා කරනවා කියන අදහසින් තමි වන්දනා කළ යුත්තී. අපගේ ශාස්ත්‍රෘන් වහන්සේ වැඩඉන්නවා කිය අදහසිනු අපි වන්දනා කළ යුත්තේ. එතකොට භූමාට දෙවරුත් ප්‍රීති ගෝසා කලා. මේ ඇහුුණ චාතු මහාරාජිකයට ඒදෙවවරුත් ඒ විදිහටම සතුටුණා තෞතිසාාවට ඇහු තෞතිසාවෙදෙවරු ප්‍රීතිගෝසා කළ නිම්මාල් රතියට ඇවුුණ තුුසිතට ඇහුුණ නිම්මාන් රතියට ඇහුුණ පරණින්මිත වසවර්ති කියන මේදිවෙලෝකටත් ඇහුනා පරනිමිට වසවර්ති දෙවිලෝක දෙවරු පීති ගෝසා කරන්න කොට කොහොමදේ භාග්‍යතුන් වහන්සේ අම් තැක වැඩඉන්නවනං මහාම් පං ඇති මේ සත්පුරුස උත්තමයන් වහන්සේ ලවන කවද අනුරුද්ධ ස්වාමින්ාන්සි නන්දිය ස්වාමින්හන්සේ කම්බිල වාමිනාාන්සසි වැඩඉන්නවනං ඒකේ කාන්තින් ලාබයක් වජීන්ට. බ්‍රක්්මකායක දෙවරුන්ටක් මේ කැවුණා බ්‍රක්්මකායක දෙවරු ප්‍රීති ගෝසා කලා මේ මොහොතෙම පින්වත්න්නේ ඒ මොහොතෙම ඉතින් ඒක බ්‍රක්්මොලෝකෙ දක්වාම පැතිරිලා ගියා මේ උත්තමයන් වහන්සේලාගේ කල්්‍යයානකී ඉර්තිගෝසෑව රැයෝපිලි දුන්නා. වජ්ජිදේසි පමණක් නෙවෙයි චාතුම් මහාරාජ්ජිකී තෞතිසාාවේ යාමි තුසිත නිම්මාන් රති පරණම්මිත කියන දිවිලෝකවල පමණක්නේ බ්‍රක්්මලෝකෙ දක්වාම පැතිරුුණා කල්්‍යාන ගී තිරාවය. සංගයා සංගයාගේ ගුණ ඉස්මතුුණා ඉට පස්සේ බුදුරජාන් වහන්සේ වදහල පින්වත් දිීග මේ දෙවේ පුත්‍රයට අමතනවා භාග්‍යතුන් වහන්සේ පින්වත් දීග ඒ එහෙමම තමයි පින්වත් දිීග ඒ එහෙමම මයි පින්වත් දී ගොය කුල පුත්‍රයන් තුන් දෙෙන යම් ගිහිගෙදරකින් නිික්මිලා පැවදුනාාද ඒ ගෙදරටත් යහලාබයක් කියනවා. බලන්න පිින්වත් නමේ. එක්කි නිෙකුගේ පැවිදිවීම මේ ස්වාමින්්හන්සලා තුන්නමගේ පැවිදිවීම ඒ පවුලට ලාබයක් කියනවා යම් ගමකින්නන් නික්මුණේ ඒ ගමේ මිනිසුන්ට ලාබයක් කියනවා යම් නගරකින් නික්මුණාදොය කුල පුත්‍රයන් තුන් දෙෙන ඒ නගර වැසියන්ට ලාබයක් කියනවා යම් නියංගමකින් නික්මුණාද නියම් ගම් වැසියන්ට ලාබයක් කියනවා ජනපදයකින් නික්මුණනං ජනපදවාසීන්ට ඒ කාන්තීමම ලාභයක් කියනවා. ඒක ඒවිතරක් නෙමෙයි පින්වත් දීග ඔය කුලපුත්‍රීින් තුන්දෙන යම් කුලේකින් නික්මුණද. යම් බ්‍රහාක්්මණ කුලේකින් නික්මුණනාද බ්‍රාහක්මණ වන්සේට ලාභයක් කියනවා. රජ පෞුලකින්නත් නික්මුණේ දැන් අනුරුද්ධ කුමාරයා පොටුණු පලඳන්නේ හිටපු කුමාරෙක් වෙන්නත් නිෙමේ. ටු පදින හිටපු කුමාරක්මින්. මහා සැපසී වැඩනු කුමාරෙක් නැහැකින වචනය අහපුනැති උත්තම යමි. සක්දව් පදවිය ඕන් තරං ලබ වූ මහාපින් ඇති උත්තමයන් වහන්සමි. එතකොට පින්වත්නී රජ පවුල අයටත් හිත පහදවාගත්තුොත් හැබැයි. හිත පහදවාගන්ට ඕන හිත පහදආගත්තුොත් හිත පහදවාගන්නායට ලාභයක් කිය න. ඒවගේම යම් යම් කෙනෙක් හිත පහදුවාගන්න වන්නන්. අවසාන භාග්‍යතුන් වහස දේශනා කරනවා පින්වත්දීග දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත ශ්‍රමණයක් බ්‍රාක්්මණයන් සහිත දෙව මිනිස් ප්‍රජාවෙන් යුතු මේ සියලු දෙනා සියලු දෙනා මේ කුළපුත්‍රරයෙන් තුන් දෙනා ගෙන හිත පාදවාගත්තුොත්. දෙවියන් බබුන් මරුණු සහිත ශ්‍රමණයක් බ්‍රාහ්මණින් සහිත සත්්‍ය ප්‍රජාවටේක හිත සුව පිණස පවතිනවා කියනුම්. සගයා සංගයා ගැන හිත පහදවා ගැනීමේ ආන්සංස. බොහෝ ජනයාට යහපත පිණිස. බොහෝ දෙනාට හිත පිණිසයි පින් අත්නී සංගයාලෝකේ වැඩසිටින්නේ. බලන්න පින්නත්නේ. සංග අබිහිවෙන්න පින් අත්නේ භාග්‍යතුන් වහන්සි නිසයි. දුටල බෝපුරි සාජනඥෝ, නොසෝ සබ්හත්ත ජායති යත්ත සෝජායති ධීරෝ තංකුලංස්සුකමේදති. පරම ශ්‍රේෂ්ට මහා පුරුසෝත්තමයන් වහන්සේලා. ගේ පහළවී මේ කාන්තිය මේ ලෝකීට දුර්ලබයි. යම් තැනක ඒ මහාපුරුසෝත්තමයන් වහන්සේ. නම්මූ සම්මා සම්බුදුරජාන් වහන්සි පහළවනොත් ඒ පරම්පරාවම, සියලු දෙනාම සූපත්භාවට පත්වෙනවා. ඉතිං ඒ භාග්‍යවතුන් වහන්සේගේ පහළවීමනි සයි. මේ සියලු ලාබ අප ඔබ සීරු දෙනාට උදාවනේ. ඒ නිසා මේ උදාර සූත්‍රදේශනාව එතකින් අවසංවෙන පින්නත්නේ මේ තුළින් රැස්කරගත්ත පිනේ පුුණ්්‍යයාලු භා බලිින් ඔබට අපට ලක්වාසී ලෝවාසීසිීරු දෙනාට මේ ගෞතම බුදු සසුනේම චතුරාර්ය සක්ති ධර්මෙන් සැනසින්න වාසනඋදාාවීවාසා මෙවැනි වටිනා ධර්ම දේශනා අනරමීමට ශ්‍රතතා YouTubeු ජනලයේ සුස්්‍රයි් කර සීනුව ලකුණු ඔබන්න.